අතුටින් ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයන් හුරු කරන කාලයක දකින්න පුළුවන් මේ පුද්ගලයාගේ යම්සි තරක දෙයක්. තව කාලයක දකින්න පුළුවන් හොඳ දෙයක්. තව කාලයක දකින්න පුළුවන් සමබර දෙයක්. එක මොහොතක මම ඔබ එක පුද්ගලයෙක්ගේ ඉතා නරක ගතිගුණයක් හෝ නරක දෙයක් නරක කරපු දෙයක් දකින්න වගේම තව මොහොතක මේ පුද්ගලයාගේ ඉතා හොඳ දෙයක්. මට අපි දුන් හොරෙක් කියලා. ඒ හොරා සමහරවිට අනිත් මොහොතේ ඔබ දකින්න පුළුවන් එක්ක ඒ හොරාගේ මාවට කන්න දෙනවා. නැත්නම් අසරණ දරුවෝ කන්න දෙනවා. මේක විවිධ අවස්ථාවලදී විවිධ විදිහට අපිට දකින්න පුළුවන්. අපි අපේ කෝණයෙන් තමයි මේක නිර්ණය කරන්නේ. මේ තීරණය කරන්නේ ප්‍රථමයෙන්ම අප ඒ මොහොතේ දකින අපේ දෘෂ්ටි කෝණයෙන් තමයි අපි ඉස්සරහ තීරණය කරන්නේ ඒ පුද්ගලයාගේ දේ හරිද වැරදිද කියන එක. දැන් අපි හිතමු ඒ වැරදි දෙයට දඬුවම් කරන්න ඕනේ නේද? දැන් වැරදි දෙයක් කළොත් මම කියන්නම් මේකෙන් කියන්නේ මේ වැරද්දට දඬුවම් කරන්න ඕනේ නැහැ කියන එක නෙවෙයි. නමුත් අපි ඉස්සල්ලාම අපි බලන අපි කෝණය පිළිබඳ අපි අවබෝධයක් ලබා ගත්තා. අපි හැමතිස්සෙම බලන්නේ අප තුළ තියෙන අපි අප විසින් විනිශ්චය කරන ලද අප විසින් හදා ගන්නා ලද යම්කිසි නීතියක් රීතියක් සංස්කෘතියක් මත ඉඳගෙන. දැන් අප මම හිතන දේත් එක්ක තමයි අපි ගොඩක් වෙලාවට හරි වැරද්ද කියන එක තෝරන්නේ. ඒ ඉස්සල්ලාම අපි පරිස්සම් වෙන්න ඕනේ මෙතනදී. බලන්නේ ස්වභාවයෙන් කියන්නේ සර්ව සාධාරණ විදිහට අපි සමාජය හරි අපි මිනිසුන්ගේ යහපත වෙනුවෙන්ද මේක මේ හරි වැරද්ද දිහා බලන්නේ. නමුත් අපිට අවාසියක් වෙනව හෝ අපිට වාසියක් වෙන දෙයක් අපේ මතයට ගරු කිරීම හෝ ගරු නොකිරීම සම්බන්ධයෙන්ද බලන්නේ. නමුත් පොදුවේ සියලු දෙනාටම මෛත්‍රිය සහගත සිතින් සියලු දෙනාගේම යහපත උදෙසා මේ වැරද්ද ඔ හරිද කියලා බලනවාද කියන එක තමයි ප්‍රථමයෙන්ම අපි निराකරණය කරගත යුතු දේ. එක පැත්තකින් තියෙන ඔබේ ගුණාත්මක පැත්තකින් විතරයි බලන්නේ. එක සමාජයක් තියෙනවා කියලා හේතුම අපි. කියන්නේ ඒකේ තියෙන වටිනාකම් කියලා දීලා ඒක කිසිම දනුවමක් දෙන්න ඕනේ නැහැ. සම්පූර්ණයෙන්ම මෙන්න 100%ක් ඉතාමත් හොඳයි ඉන්නේ. අනිත් පැත්ත තනික දනුවක් නැත්නම් එහෙම මේ සමාජය ගෙනියන්න බෑ. ඔය දෙකනේ තියෙන අපි කියන එක්ස්ට්‍රීම්ස් දෙක තියෙන. හැබැයි අපි ඉන්නේ ওই දෙකර මැදක. අපි කොයි පැත්තද ඉන්නේ කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි දඬුවමට ගොඩක් බර පැත්තකද ඉන්නේ වටිනාකම් වලට බර පැත්තකද ඉන්නේ. මම කියන්නේ දඬුවම් තිබිය යුතුයි. නමුත් වටිනාකම් වලට බර පැත්තකට අපි පියවර තැබිය යුතුයි. නැත්නම් අපිට කවදා සමාජයක් වශයෙන් අපිට දියුණු වෙන්න බෑ. අපි දඬුවමට මන පැත්තට නම් යන්නේ. අපිට පුද්ගලයන් වශයෙන් දියුණු වෙන්නත් බෑ, සමාජ වශයෙන් දියුණු වෙන්නත් බෑ. අපි යන්න ඕනේ අනිත් පැත්තට. සතුටින් ජීවත් වන්නට ශ්‍රී ලාංකිකයින් හුරු කරන Unlimited Sattva.